ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මහජන නියෝජිත සම්මේලනය පේරාදෙණියේදී පැවැත්වුණා. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා එහිදී සම්මේලනයට ඉදිරිපත් කළා. අපේ දිස්ත්‍රික්කයේ හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධානය යෝජනා කරනවා මෙවර ජනාධිපති නැතිවරණේ ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි පොදු අපේක්ෂක අස්වාදින අපේක්ෂක හැටියට තරඟ කරන රනිල් වික්‍රමසිංහ මහතුමාට සහාය දී යුතුයි කියලා මහනුවර දිස්ත්‍රික් සංවිධානය අපි තීරණය කරනවා. ඒකට කැමති අය අත උස්සලා සහාය ලබා දෙන එක නිලියම කරමු. ජය වේවා. ජය වේවා. දෙකම උස්සනවා. ජය වේවා. මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරලා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්චු මන්ත්‍රීවරු 6 දෙනාම මෙතන ඉන්නවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා මෙතන ඉන්නවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරු හිටපු සියලුම සභාපතිතුමාලා මෙතන ඉන්නවා. ඒ වගේම උපසභාපතිතුමාලා මෙතන ඉන්නවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ජයග්‍රහණය කරපු සියලුම මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලා මෙතන ඉන්නවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සම්මේලනයේ කැඳවලා අපි ගත්ත ඒකමතික තීන්දුව ඒ තමයි මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂක හැටියට තරඟ කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාට මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන්නේ කියන තීන්දුව ගත්තා. ඒ සඳහා සියලු දෙනා ඒකමතිකව ඡන්දය දුන්නා. කිසිම ඡන්දයක් විරුද්ධව දුන්නේ නැහැ. ඒ අනුව එළමෙන ජනාධිපතිවරණේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්මයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි සියලු දෙනා සහාය ලබා දෙමු. අපි කොහොමද අයින් වෙන්නේ? අපේ පක්ෂේ නෙමෙයි. පිටිපස්ස බල. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පක්ෂය හැදුවේ අපි. මේ පක්ෂය කෙක් කරලා අයිති කරගන්න බෑ. මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් නායකය රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා එක පෙන්නලා තියෙනවා. ඒ නිසා එතුමා පොදු අපේක්ෂකයන්ට තරඟ කරන්නේ අපි සියලු දේශපාලන පක්ෂ මෙවර ජනාධිපතිවරණේ තැනෙන පුළුල්ම වේදිකාව වැඩිම දේශපාලන පක්ෂ ගණනක් එකතු වෙන වේදිකාව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වේදිකාව මේ තීරණය ගන්න අපි යකුන්ට බය නම් සෝනේ ගෙවල් ලබන්නේ. ඒ නිසා මහනුවර අලුත්ගම ගෙල රත්පත්තල අමුණුගමල ජයරත්නල රාජපක්ෂල රඹුක්කැලල නැතුව මහනුවර කරන්න කියන්නකෝ විනය පරීක්ෂණ තියලා මහනුවර දේශපාලනේ කරන්න කියන්නකෝ. ඒ නිසා අපි ඒවට බය නෙවෙයි. අපි තව සතියක් යනකොට අලුත් සන්ධානයක් අපේ ලී දක්වනවා. ඒකට නායකත්වය දෙනවා රනිල් වික්‍රමසිංහ දිනේශ් ගුණවර්ධන අගමැතිතුමත්. ඒ වගේම පුළුල් සන්ධානයක් හැදෙනවා අලුත් දේශපාලන නායක පිරිසක්ගේ සන්ධානයට එනවා.